කේකේ චාන්දිනි මහත්මිය එන්න ඔබතුමිය ඉදිරියට ඔබතුමියගේ දහම් මාතෘකාව ඉදිරිපත් කරන්න. අපතලාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. එතුමාණන් වහන්සේ දේශනා කරපු ඒ මහා ධර්මස්කන්ධයට මාගේ නමස්කාරය වේවා. අඤ්ඤකොණ්ඩඤ්ඤ මහා මේ සංඝ පරපුරෙන් පැවතියා වූ ඒ පවත්නා වූ මෙතෙක් මේ කාලයේදී පවත්නා වූ ඒ අති උත්තම මහා සංඝරත් අපිට ධර්ම ලබා දුන් මාගේ ගුරුදේවෝත්තම අජන් සම්පත් මැතිතුමනි ඔබට මෙය උපහාරයක්ම වේවා. මම හිතන්නේ අප්‍රමාදෝ අමත පදං ගාථාව ඔබට මතක ඇති. ඒ ගාථාව මුලින්ම ඇහුනේ පුංචි නීග්‍රෝධ සම්මේර ස්වාමීන් වහන්සේගෙන්. මොකද එදා චණ්ඩාශෝක මහරජතුමා ධර්මාශෝක කරේ අන්නේ පුංචි ස්වාමීන් වහන්සේ පුංචි ගාථාවේ. ඊට පස්සේ තමයි අපට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා මේ ධර්මස්කන්ධය අපට ලැබුණේ. ඊට පස්සේ පසුකාලීනව පෙරපානේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ධර්ම පුස්තක රචනා කරලා මේ ධර්මය ආරක්ෂා කරන්න, මේ ධර්මය රැකගෙන යන්න, අනාගත පරපුරට දායාද කරන්න එතුමන් වහන්සේ මහා වීරයක් ගත්තා. ඒත් මං හිතන්නේ ඒ ධර්ම පුස්තක තේරුම් ගැනීමේ අපහසුතාවය නිසා ඒව ටික කාලයක් මං හිතන්නේ යටපත් වේගෙන යන අවධියක මේ මහා උත්තමයාණෝ බිහි වෙලා මේ අජන් සම්පත් මෙතුමාගේ පුනරාගමනයේ මේ ධර්මය නැවත ලංකාදීපේ පුරා බැබලවන්න මම හිතන්නේ මගේ ගුරුදේවෝත්තමයා උනන්දු වුණා. තාමත් ඒ උනන්දු එතුමාණන්ගේ තියෙනවා කියලා මම දන්නවා. එතුමාණන්ට මම නැවත වාරයක් මගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා. අපි බලමු මේ ලෝකය නම් මේ ලෝකයේ තුල තියෙන්නේ සංස්කාර. සංස්කාර තියෙනවා 81ක්. 81ක් වූ සංස්කාර තමයි මේ ලෝකයේ තුල තියෙන්නේ. මේ සංස්කාර අපි පරිහරණය කරන්නේ නොදැනුවත්ව. මේ සංස්කාර පරිහරණය කිරීමේ ඒ මහා මෙහෙවර පරිහරණය කරන්නේ කොහොමද කියන එක අපිට කියලා දුන්නේ අපේ අජන් සම්පත් ගුරුතුමා. ඇතරම මෙච්චර කාලයක් අතනින් මතරින් ගත්ත දැනුම් සම්භාරයක් අපි අපේ මනස තියාගෙන හිටියා මිසක් අපි ඒක පිළිවෙලකට අපිට ඒක පිළිවෙලකට සම්බන්ධ කරගන්න අපිට විඥානයට මේක මනසට දාලා මේක හරියට ගන්න අපිට තේරුමක් තිබුණේ නැහැ. ඉතින් ගුරුතුමනි ඔබතුමාට අනේක වාරයක් පින් මේ සංස්කාර හඳුන්වන්න පුළුවන් රහසියුම් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊළඟට ආයතන සයකාරු ආයතන විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට නාම රූප වශයෙන් හඳුන්වන්න පුළුවන්. පංචස්කන්ධය වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊළඟට චිත්ත චෛතසික රූප කියන දෙයින් හඳුන්වන්න පුළුවන්. ඒ ආකාරයෙන් තවත් නොයෙකුත් ආකාර තියෙනවා. අපි බලමු මේ සංස්කාර පොඩේ තියෙනවා සියලු සංස්කාරයන් දුකයි. දුක තමයි මේ සංස්කාරයන් තුළ තියෙන්නේ. මේ සංස්කාරයන් හැම සංස්කාරයක් නෙමෙයි. සමහර සංස්කාර අනාගතයේ දුක උපද්දවීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තවත් සංස්කාර ගොඩක් තියෙනවා. මේ අනාගතයේ දුක උපද්දවීම හැකියාව තියෙන ඒ සංස්කාර නිරෝධ කරන්න පුළුවන් අරියටම මේ සංස්කාර වලේ තියෙනවා. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර චතුරාර්ය සත්‍ය විදිහට මේ සංස්කාර දුකයි කියලා ඵල හේතු ක්‍රමයට තමයි මහසී අපට දේශනා කරවා දාලේ. ඵල හේතු එතකොට දුක සංස්කාරයක් නම් දුකට හේතුව තෘෂ්ණාව කියලා තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා දාලා ඊට පස්සේ ඒ දුක නිරෝධ කරන්න දුක නිරෝධ කිරීමේ මාර්ගය අරියටමග කියලා අපට දේශනා කරලා දාලා ගුරුතුමනි අපි මෙතෙක් කාලයක් දැන හිටි චතුරාර්ය සත්‍ය කියලා දුකින් මිදීම දුක නැති කිරීම කියලා ඒත් ගුරුතුමනි අපි ඔබතුමාගෙන් දැනගත්තා දුක නැති කිරීම නෙමෙයි දුක නැති කරන්න බෑ අපි කාටවත් දුක කියන ධර්මතාවය මේ හැම සංස්කාර
ක්‍රමයක්ම තියෙනවා දුක නිරෝධ කරන්න තමයි අපි මහන්සි ගන්න ඕනේ මනසට අවබෝධ වෙන දෙයක් මේක මේ දුක නැතික දුක කියන ධර්මතාවයන් වල තියෙනවා පෙළෙන ගතිය තියෙනවා සංකත ගතිය සන්තාප ගතිය සහ විපරිණාම ගතිය තියෙනවා දුක දුක වල ඊට පස්සේ දුක තවත් නැවතත් ආකාර තුනකට බෙදන්න පුළුවන් ඒ දුක දුක දුක්කය විපරිණාම දුක්කය සහ සංස්කාර දුක්කය කියලා දුක දුක්කය කියන්නේ මේ අපිට අපි මේ හැමෝටම ඇති වෙන දුක අපිට විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේටත් ඒ දුක තියෙනවා සම්මා රහතන් වහන්සේටත් සුතවතාර ශ්‍රාවකේ හැමෝටම මේ දුක තියෙනවා ඒ දුක නැති කරන්න බෑ ඒත් අනාගතේ ඇති වෙන මෙතන මේ දුක දුක්කය විපරිණාම දුක්කය දුක දුක්කය විපරිණාම දුක්කේ සංස්කාර දුක්කේ කියන විපරිණාම දුක්කේ අපි මනසෙන් හදාගන්න දුක්කයක් ඒ දෙක අපිට නැති කරන්න අමාරුයි ටිකක් ඒත් සංස්කාර දුක්කය අපි මනසෙන් ආවර්තනය කරොත් මනසට දැම්ම අපිට පුළුවන් මේ දුකෙන් මිදෙන්න අපිට මේ මග තමයි මෙතුන් වහන්සේ මෙතුන් අපිට දේශනා කරන්නේ ඇත්තටම දැන් නාම රූප කියලා මම කිව්වා නාම රූප ගත්තොත් නාම රූප කියලා කියන්නේ රූප රූපස්කන්ධයෙන් රූප ටික ගන්නවා නාම ටික සංඥා විඥාන ඒ ටිකෙන් නාම ටික ගන්නවා ඊළඟට ආයතන සලආයතන කියලා කිව්වහම ඒ දැන් අපේ තියෙනවා ආයතන හයක් මොනවද ආයතන හය කියන්නේ ඔව් අන්නේ ආයතන හය ඒ ආයතන හයට අපි අරමුණු ගන්නවා බාහිරින් ඒ ආයතනයක් කියන්නේ මොන හරි දැන් බාහිරින් අරගෙන නිෂ්පාදනය කරලා එළියට දාන දෙයක් පිට වඩා විශාල ප්‍රමාණයක් එළියට දාන්න පුළුවන් සමහර විට බොහෝ අවස්ථාවල එහෙම තමයි වෙන්නේ බාහිරින් දෙයක් අරගෙන විශාල දෙයක් එළියට දානවා ඉතින් අපි බලන්න ඕනේ මෙන්න මේ ආයතන පරිහරණය කරන්නේ කොහොමද කියලා මේ ආයතනට එන අරමුණු ඇත්තටම අපිට එනවා අපිට සමහරවිට මේ මොහොතේ නොදැනෙන්නත් පුළුවන් ටික වෙලාවක් හරි ගිහිල්ලා අපිට ඒ ආයතනයක් මොකද්ද කියලා දැනුනේ මොකද්ද කියලා දැනගන්නත් අපිට පුළුවන් ආයතනයක් පරිහරණය කරන්නේ අපි වගේ අය නෙමෙයි ගුරුතුමනි අන්ධ පුද්ගලයන් සත්‍යයේ ඉන්න අය තමයි ආයතන පරිහරණය කරේ අපටත් ආයතන තියෙනවා නැත්නම් නැහැ ඒ ආයතන නිරෝධය කර ඒ ආයතන පරිහරණය නොකර ඉන්න සතර සතිපට්ඨානයේ වැඩන්න පුළුවන් නම් අන්න එතන ආයතන නිරෝධයක් ලබා ගන්න පුළුවන් සතර සතිපට්ඨානය කියන්නේ කාය අනුපස්සී විහෙරති ඒ වගේ අපි ඇත්තටම දැනගත්ත කාය අනුපස්සී විහෙරති කියලා නෙමෙයි අපි දැනගත්තේ කාය ගැන නිකන් බලන්න අපි හිතේ මේකයි තමයි අපේ කාය කියලා ඒත් ඔබතුමා අපිට කියලා දුන්නා මේකයි නෙමෙයි ආයතන තියෙනවා කායවල් කියලා කායෙන් කාය බලන එක තමයි කාය අනුපස්සී විහෙරති කියන්නේ කියලා ඔබතුමා අපිට පැහැදිලි කරලා දුන්නා ඇත්තටම ඒ දහම් දැනුම බොහොමත්ම වටිනවා අපි අතරමං වෙලා හිටියේ මේ නොදන්නා පරිසරයක අපි උපතින් බෞද්ධෙක් වුණත් බෞද්ධාගම කියන්නේ මොකද්ද මේ ත්‍රිපිටක බුද්ධ වචනේ කියන්නේ මොකද්ද මේ බුද්ධ වචනය අනුව ඒ ප්‍රතිපත්තිය අපි සකසගන්නේ කොහොමද ප්‍රතිපත්තිය අනුව ඉදිරියට ප්‍රතිවේදේ අපි හදාගන්නේ කොහොමද කියන එක ඔබතුමානම් ගෙන් අපිට දැනගන්න ලැබුණා ඉතින් ඇත්තටම ඔබතුමාන් නැවතුවාරයක් මම ප්‍රාර්ථනා කරනවා චිත්තචෛතසික රූප කියලා මම කිව්වා ගන්න පුළුවන් කියලා. එතකොට චිත්තය ඒකාකාරයකිනුත් සමහරට චිත්ත ඒකාකාරයකින් අසුනමාකාරයකින් අපිට ගන්න පුළුවන්. චිත්තය කියන්නේ අතිශයින් ප්‍රභාස්වරයි. චිත්තය නරක් වෙන්නේ අර චෛතසික ටික චිත්තයට ඇතුල් වෙලා අරමුණ පිටියට එවිට ආවොත් තමයි. චෛතසික 52ක් තියෙනවා. රූප 28ක් තියෙනවා ඒ තුල. මේ සංස්කාරවල තියෙනවා සංස්කාරයන් දැන් පුංචි දෙයක්. අපි මට එනවා ගත්තත් ඒක සංස්කාරයක්. එතකොට අර ගොඩේ ටික තියෙනවා. ඊට පස්සේ අපි චිත්තචෛතසික රූප නිර්වාණය කියන අපි ගන්න නැහැ ඒක නවලෝකතර ධර්මයක් වාග සිත් හතරත් ඵල සිත් හතරත් සහ නවලෝක නිවන කියන නවලෝකතර ධර්ම මේ සංස්කාර වලටයි කියන්නේ නැහැ ඉතින් ඊළඟට අනිත්‍ය දුක අනාත්ම විදිහට මේ දේවල් ගන්න පුළුවන් මේක ගන්න පුළුවන් ඒක අනිත්‍ය දුක අනාත්මත් මනස අතුරින් ලබා ගන්න දෙයක් ඒත් මේ සමාජය තුළ තියෙනවා නිත්‍ය සුඛ අත්ත කියලා දෙයක්. ඒක සාමාන්‍යයෙන් අන්ධ ප්‍රත්‍යක්ෂණයා අසුරු කරන දෙයක්. ඒ තුලින් ඔහුටත් දැනෙනවා නොදැනෙනවා නෙමෙයි මෙතන අනිච්ච දුක්ඛ අනත්ත කියන දේ තියෙනවා කියලා ඔහුටත් අවබෝධ කර
වන්න පුළුවන්කම තියෙනවා මේ නිත්‍ය සුඛ අත්ත කියන අත්යෙන් සමහර වෙලාවට ඕකේ පාරමී තියෙන විදිහට ඒත් අපි ඉස්සර කරගෙන හිටියේ දෙයක් හටගත්තා නම් මට ඕන මට මගේ කැමැත්තට තිබුණේ නැත්නම් ඒක දුකයි කියන එක තමයි මුතුනේ අපි දැනගෙන හිටියේ අනිත්‍ය කියන එක අනිත්‍ය බවට මේ සංස්කාර ධර්මය සියල්ලම අනිත්‍යයි කියන එක ධර්මතාවල තියෙන ගතියක් කියන එක ඔබතුමා අපිට කියලා දුන්නා එතන මේක අපිට හරියට පැහැදිලිව දැනුණා මම ගොඩාක් දුරට මගේ ධම්ම සාකච්ඡාව මම ධම්ම මොයිද කියන කතා කරන්න යන්නේ නැහැ ඔබතුමාට ඔබතුමා හැදු ඔබතුමාගේ දෙමාපියන්ට ඔබතුමාගේ පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම ඔබතුමාගේ ගුරුවරියන්ටත් මේ ළඟදි මට ඔබතුමාගේ ගුරුවරියක් මුණ ගැහුණා එයා වෙලා ඇත්තටම ඇය හුඟ සතුටු වුණා සතුටු වෙලා මම කිව්වා මේ පන්තියට එන්නත් කියලා සමහර විට එන්නත් ඉඩ තියෙනවා ඉතින් ගොඩක් වෙලා මම හැමතිස්සෙම කතා කරන්නේ මේ ධර්ම ගැන තමයි කොහෙදි හරි එළියේ කව හරි මුණ ගැහුණා නම් ඊළඟ මම මේ වෙලාව මම සීපත් කරන්න මගේ පළමු ගුරුවරයා සමන් හල්ලේ තිබුණා අත එතුමා ඔබතුමාගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් එතුමා දැන්ට සුදර්ශනාරාමේ ධම් සාකච්ඡාව මෙහෙවනවා ඒකටත් මම සහභාගී වෙනවා ඉතින් මම හිතනවා මංජල මහතා ගුරුවරයෙක් වශයෙන් විශාල සේවයක් කරනවා ඇති කියලා මේ ආවර්ජනාවටත් මම සහභාගී වුණේ මට ඔබතුමාට ගෞරවයක් කරන්න තමයි ඇත්තටම ඒක කරගෙන යන අතරතුරේ මට දැනුණා ඔබතුමාට කරන ගෞරවයට වඩා මට කරගත්ත දෙයක් ඒක කියලා මොකද ඔබතුමාගේ දේශනාවන් මම බොහෝ පරිහරණය බොහෝ බැලුවා ඒ තුලින් තමයි පුංචි පුංචි කරුණු ටික මම එකතු කරගත්තේ ඉතින් මම හිතනවා අන්නෙමන ප්‍රත්‍ය වේලා වෙන්නේ නැති ඔබතුමාට අපි ගරු කරන්න ගිහිල්ලා අපිට දහමක් මෙතෙන්දි ලැබුණා මෙතෙන්දි නොදැනෙච්ච දේ මට ඔබතුමාගේ අර දහම දහමෙන් එතෙන්දි ගන්නත් සමහරලා ලැබුණා අනේ මේක මෙහෙමයි නේද කියන එක අර දහම තුලින් ඔබතුමාගේ මේ දේශනා මාලාවෙන් ගන්න ලැබුණා මම මේ අවුරුද්ද තමයි මේ පන්තියට ආවෙත් ඉතින් හැම දවසකම මම ආවා ඒ එන්නත් පළවෙනිම හේතුව වුණේ මංජර මහතා එතුමා මට කිව්වා එක දවසක් විතරක් එන්න කියලා මට එන්න බෑ කියලා මම කිව්වා එක දවසක් විතරක් එන්න ආයෙ එන්න ඕනේ නැහැ කිව්වා ඇත්තටම මේ මම පළවෙනි දවසේ ඇවිල්ලා එතුමා මට කිව්වේ නැහැ ආයෙ එන්න කියලා ඉතින් හැමදාම මම ආව එක දවසක් ගන්න නැතුව මම ලොකු දහම් දෙයක් ගත්තා මෙතනින් ඒ හැම දෙයක්ම කියන්නත් ඉතින් මම හිතන කාලය අවකාශය නෙමෙයි මම ඔබතුමා බලාපොරොත්තු වෙන ගමන යන්න මම පුළුවන් තරම් පීරේ කරනවා ඒ වගේම නැවතත් මෙවැනි ගුරුවරුන් බිහි කරන්න ඔබතුමා වැනි ගුරුවරුන් බිහි කරන්න ඔබතුමාගේ ලොකු ගෝල් පිරිසක් අනාගතයේ බිහි වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා මේ ආවර්ජනාවටත් වඩා මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ ඔබතුමාට ලොකු සැනසීමක් වේවි එතනින් ඉතින් මංජල මහතාණනි ඔබතුමාට මම ආරාධනා කරනවා ලොකු දහම් ගුරුවරු පිරිසක් මෙතනින් බිහි කරන්න කියලා ඔබතුමා එක ඒ සත්කාරය බාරගන්න කියලා මම හිතනවා ඉතින් මම ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මෙලා ඉදිරියට නවතනවා